ඉතින් ඉක්මනට ඇඳ ගන්න. ඉක්මනට පැහැදිලි වැඩ ගන්න. නැත්නම් අපිට මේකෙන් වැඩක් නැති වෙනවා. ඒ නිසා පැහැදිලි වැඩ ගන්න. ඉවරයිද?
Hari, sir. Hari. Udah apa nih? Kini kita, matu kau bidir lagi nih. Kata akhirnya ikka. Kalau kau ingin lihat, ikka kira dala. Matu kau lihat nih. Banku gini macam, modal tempat kirim. Ikka, banku gini macam, modal tempat kirim. Hari apa dia mu? Ni pernah lihat ni? Biapa hari ni sih? Biapa hari ni sih? Banku canggama gini mak? Biapa hari ni sih? Banku canggama gini mak? Awal kiri medi. Biapare visin banku janggama ginma arambha kirimedi saha pavatvagena yamedi pavatvagena yamedi mudal tempat kirima sidu karanu labai mudal tempat kirima sidu karanu labai sidu karanu labai ekaram diyo puthe e chenaram mehidi 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 mudal tempatu patrikava modal tempat itu patrika nimara diva sampurna kare jihidi modal tempat patrika nimara diva sampurna kare adala modal gatina kamanta samaga modal tempat patrika Banku adalah badi ini. Modal tempat kirim. Banku adalah badi ini. Modal tempat kirim. Sidu kalah kia. Modal tempat kirim. Sidu kalah kia. Putih ambil cedek yang lima api.
අලුතෙන් ගලියමු ව්‍යාපාරයේ විසින් ව්‍යාපාරයේ විසින් ඕක හරියන්න සුද්දා ඒක සුත්තම් වශයෙන් ඉන්ටි කරනවා ව්‍යාපාරයේ විසින් බැංකු ජංගම ගිණුමට ව්‍යාපාරයක් සින් බැංකු ජංගම ගිණුමට මුදල් තැන්පත් කිරීමේදී මුදල් තැන්පත් කිරීමේදී මුදල් තැන්පත් කිරීමේදී කිරීමේදී බැංකු ජංගම ගිණුමට බැංකු ජංගම ගිණුමට මුදල් එකතු වන අතර බැංකු ජංගම ගිණුමට මුදල් එකතු වන අතර ව්‍යාපාරයේ මුදල් පොතේ ව්‍යාපාරයේ මුදල් පොතේ මුදල් අඩුවීම සිදුවේ මුදල් අඩුවීම සිදුවේ හරි පුතේ මෙන්න මේ චිත්‍ර සටහන ලියාගමු කළු පැනෙන් ලියලා රතු පැනෙන් කොපි කර ගන්න චිත්‍ර සටහන කළු පැනෙන් ලියන්න ලියලා රතු පැන අරගෙන රතු පැනෙන් කොටු කර ගන්න හරිද හරි සර් හරි ඉතින් දෙවැනි එක ලියමු පළවෙනි එක අපි ලිව්වා බැංකුවට මුදල් තැන්පත් කිරීම දෙක චෙක් පතක් ලද අවස්ථාවේදීම බැංකුවට තැන්පත් කිරීම Thank you.
ලද අවස්ථාවේදීම දැන්කොල තැන්පත් පුතේ අපිට චෙක්පත් ලැබෙන අවස්ථාව මොනවද දැන් අපි ඔතනදි කතා කරනවා චෙක්පතක් ලැබුණ වෙලාවෙම අපි බැංකුවට තැන්පත් වෙනවා එහෙනම් මොන වගේ අවස්ථාවලද චෙක්පත ක්‍රියාපාරයකට හම්බ වෙන්න පුළුවන් ඒ කියන්නේ විවිධ අවස්ථාවලදී හම්බ වෙන්න පුළුවන් නේද විවිධ කරුණු වලට අදාළව අපිට හම්බ වෙන්න පුළුවන් මම එකක් මෙහෙම ලියන්න එකක් තමයි අත්පිට විකුණු දැන් අපි ව්‍යාපාරේ භාණ්ඩ විකුණනවානේ භාණ්ඩ විකුණද්දී භාණ්ඩ ගන්න කෙනෙක් භාණ්ඩ ටික මිලදී අරගෙන මුදල් දෙන්න නැතුව චෙක් පතක් දෙන්න පුළුවන් භාණ්ඩ ගත්ත අවස්ථාවේදී මෙයා දෙනවා චෙක් එකක් එහෙම වෙන්න පුළුවන් ඊළඟ එක තමයි පුතේ ණය ගැති ලැබි දැන් ව්‍යාපාරේ ණය ගැතියෝ ඉන්නවා මේ ණය ගැතියෝ ව්‍යාපාරේට ණයයි එතකොට එයාලා ව්‍යාපාරේට ණය නිදහස් වෙන්න නම් මුදල් ගෙවන්න ඕනේ ඉතින් එයාලායි මුදල් ගෙවනවා චෙක් පතක ඊළඟට අපි හිතමු ව්‍යාපාරේට ලැබෙන්න තියෙන ආදායම ආදායම් ලැබීමේදී දැන් උදාහරණයක් ඉදලා අපි හිතමු ව්‍යාපාරයේ කොටස් වෙනකොලේ ආයෝජනය කරලා තියෙනවා ව්‍යාපාරයේ කොටස් වෙනකොලේ ආයෝජනය කරලා තියෙනවා එතකොට ඒ ආයෝජනය කරපු කොටස් වෙනුවෙන් ව්‍යාපාරයට හම්බ වෙන ලාභාංශ එතන මේ ලාභාංශ ආදායම හම්බ වෙන්න පුළුවන් මොන විදිහටද චෙක් පතක් විදිහට දැන් හිතමු කොටස් ගත්තොත් මේ කොටස් වලට අදාළව හම්බ වෙන ලාභාංශ අපි කොටස් කියන එක ගැන ඉදිරියේදී කතා කරන පුතේ ආයෝජනය කියන පාඩමේදී වර්තමානයේ ටිකක් හොඳ ආයෝජන ක්‍රමයක් කියන්නේ අවදානමක් තියෙන හැබැයි හොඳ ආයෝජන ක්‍රමයක්. ඒතර මෙන්න මේ කොටස් මිලදී ගන්න නැත්නම් ඒ වගේ ආදායම් හම්බෙද්දී අපි දුම අපි ව්‍යාපාරයේ කොට නැගින්න කොටස කුලියට දීලා තියෙනවා. ඒ කුලියට ඉන්න කෙනා අපිට චෙක් එකක් දෙනවා. ඊට අමතරව සමහරක් වෙලාවට අපිට වත්කම් විකිණීම දෙන්න පුළුවන් නේද ව්‍යාපාරයේ තියෙන වත්කමක් විකුණනවා මෝටර රථයේ විකුණනවා එතකොට චෙක් පතක් හම්බ වෙනවා විවිධ ලැබීම් සඳහා අපිට චෙක් පත් හම්බ වෙනවා ඔන්න ඔය වගේ විවිධ අවස්ථා වලදී පුතේ ව්‍යාපාරයට චෙක් පත් හම්බ වෙනවා ඒ චෙක් පත් හම්බ වෙනවා ඒ හම්බ වෙන චෙක් එක ඒ අවස්ථාවේදීම අපි ගිහිල්ලා කොහෙට දාන්නේ බැංකු ගිණුමට දාන්න මේ වගේ බාහිර පාර්ශවකින් චෙක් එක හම්බ වෙනවා හම්බ වෙද්දිම අපි ඒක ව්‍යාපාරේ තියාගන්න කෙලින්ම ගිහිල්ලා ඔබ බැංකුවට දාන්න අපි ලියමු ඡේදයක් ඉදින් ලියන්න ව්‍යාපාරයකට විවිධ මුදල් ලැබීම් ව්‍යාපාරයකට විවිධ මුදල් ලැබීම් සඳහා ව්‍යාපාරයකට විවිධ මුදල් ලැබීම් සඳහා චෙක්පත් ලැබිය හැකිය චෙක්පත් ලැබිය හැකිය හරි කමාවක් ගන්න පුතේ උදාහරණ කියලා මේ හතර ලියන විවිධ මුදල් ලැබීම සඳහා චෙක්පත් ලැබිය හැකි අපි උදාහරණ කියලා මේ උදාහරණ හතර ලියන Hi.
අත් පිළිවෙකුණු ණයගැති ලැබීම් ආදායම් ලැබීමේදී විවිධ ලැබීම් සඳහා අපිට චෙක් පත් හම්බ වෙන්න පුළුවන්. හරි හරි අපි ලියමු තේ දෙයක් විදියට ව්‍යාපාරයට විවිධ ආකාරයෙන් ලැබෙන චෙක්පත් එම අවස්ථාවේදීම වරහන් ඇතුළෙන් ලියන්න පුතේ. එම අවස්ථාවේදීම කියන එකට වරහන් ඇතුළෙන් ලියන්න. මුදල් පොතට සටහන් නොකර බැංකු ජංගම ගිණුමට සටහන් කිරීම උදේ සටහන් කිරීම ලියලා කිව්වද? ඔව් තුටක් අපල ලියමු. සටහන් නෙමෙයි තැන්පත් කිරීම. සම්පත් කිරීම සිදු කරයි. හරි. අපි පුතේ ඒකට අදාළ දිට්ඨාන ලියමු. උඩ තියෙනවා බැංකු ගිණුම හර ණය ගැති නැත්නම් ගැනුම් කරු ඒ ගිණුම බෑ. කලින් වගේම කළු පෑනේ ලියලා රතු පෑනේ කොට කරගන්න.
हाय सर हाय अभी तुमने नहीं कर लिया मु तुमने नहीं कर लिया ना व्यापार है तो चेक पता क्लबी वहाँ व्यापार है तो चेक पता क्लबी वहाँ इन पासु एयर या पार चेक पता कर दी हाँ इन पासु ए बैंक को गिन मत टाइम पास कर दी बैंकों की नोटें टाइम पार करी हर दूते अरे अपने अमित चेहरे के देते चेहरे के देते हैं ना व्यापार रहते व्यापार बाहर पार्श्व एक गेन व्यापार बाहर पार्श्व एक गेन चेक पता लबुन पासु बाहर पार्श्व एक गेन चेक पता लबुन पासु अबुल पासु ए लेबुल पासु ए रिजुआ में बैंक वाले तैंपात न करे रिजुआ में बैंक वाले तैंपात न करे बैंकुअर टेंपर नो करे पासवर्ड टेंपर क्रीम संधा पासवर्ड टेंपर क्रीम संधा तबागते है क्या पासवर्ड टेंपर क्रीम संधा तबागते है क्या हर दूते तब आ गए हैं कि ये हर अभी कालू पहने लिए मु ये छह दे तो मैं कालू पहने लिए मु
ව්‍යාපාරයට ලද චෙක්පතක්. ව්‍යාපාරයට ලද චෙක්පතක්. ව්‍යාපාරයට ලද චෙක්පතක්. බැංකු ගිණුමට තැන්පත් නොකර බැංකු ගිණුමට තැන්පත් නොකර ව්‍යාපාරය තුල තබා ගන්නේ නම් බැංකු ගිණුමට තැන්පත් නොකර ව්‍යාපාරය තුල පවත්වා ගන්නේ ව්‍යාපාරය තුල තබා ගන්නේ නම් ව්‍යාපාරය තුල තබා ගන්නේ නම් එය තබා ගන්නේ නම් එය අනිවාර්යෙන් එය අනිවාර්යෙන් මුදල් පොතට සටහන් කළ යුතුය. ඒ අනිවාර්යෙන් මුදල් පොතට සටහන් කළ යුතුය. අපි මෙන්න මේ දිස්සටන් ලියමු. මුදල් පොත හර ණය ගැති නැත්නම් ගැලුම් කරු ගිනීම බැහැ. හරිද පුතේ? හරි සර්. හරි අපි ලියමු. පුතේ තුනේ එක. ඒ කියන්නේ තුන තුනේ එක. ඒ කියන්නේ මෙතෙන්ට ඕන එක දාලා තැන දෙක දාන්න තුන. රෝමන ඉලක්කම් එක දෙක දාන්න තුන. නැත්නම් තුනේ එක කියලා ලියන්න. හරි අපි ඒකට ලියමු. ව්‍යාපාරයට ලද චෙක්පත බැංකුවට තැන්පත් කිරීම. ව්‍යාපාරයට ලද චෙක්පත බැංකුවට තැන්පත් කිරීම.
ව්‍යාපාරයට ලද චෙක්පත බැංකුවට තැන්පත් කිරීම. හරි අපි ලියමු. චේදයක් දෙන්න. ව්‍යාපාරයට ලැබී බැංකු ගිණුමට තැන්පත් කළ ව්‍යාපාරයට ලැබී මුදල් පොතට සටහන් කළ ව්‍යාපාරයට හම්බුණා ඒක අපි මුදල් පොතට සටහන් කළා තාම බැංකුවට තැන්පත් කළේ නැහැ ව්‍යාපාරයට ලැබී මුදල් පොතට සටහන් කළ චෙක්පත් ව්‍යාපාරයට ලැබී මුදල් පොතට සටහන් කළ චෙක්පත් චෙක්පත් බැංකු ගිණුමට තැන්පත් කිරීමේදී බැංකු ගිණුමට තැන්පත් කිරීමේදී ව්‍යාපාරයේ මුදල් වත්තම අඩුවන අතර ව්‍යාපාරයේ මුදල් වත්තම අඩුවන අතර බැංකුවේ වත්කම් වැඩි වේ. හරි පුතේ අපි දිස්සටාන් ලියමු. එතකොට අපි කලින් මොකද කළේ? අදාළ නායකයතියගේ ගිණුම බැර කරන මුදල් පොතර හරකලා. දැන් මෙතනදී මුදල් පොතර බැර කරලා බැංකු ගිණුමට හරකලා. ඒ කියන්නේ කලින් මුදල් පොතර සටහන් කළා, දැන් මුදල් පොතෙන් අයින් කළා බැංකු ගිණුමට සටහන් කළා. හරි මෙන්න මේ දිස්ස සටහන් අපිට. මම කියන්නේ මේක සතාවේ තියෙන වැඩේ නේද?